අපි ස්වාමීන් වහන්ස එක්තරා කෙනෙක් ගැටලුවක් අපට යොමු කර තිබෙනවා මගේ පියා බොහෝ කාලයක් රෝගීව සිටියා කවදාවත් ඔහු ඔහුගේ අසනීප තත්ත්වය නිසා දුකක් වේදනාවක් පෙන්නුවේ නැහැ අපි ස්වාමීන් වහන්ස මගේ පියා දැන් මිය ගිහින් එහෙමනම් ඔහු මිය ගියේ මාර්ගඵලලාභයේ කැටියටද අපි ස්වාමීන් වහන්ස ඔබතුමිය ඒ මතු කරලා දුන්න ප්‍රශ්නේදී මට බොහොම පැහැදිලිව කියන්න පුළුවන් යම් කෙනෙකුට බලවත් ආකාරයෙන් කායික හේතුන් නිසා මානසික පීඩනයකින් ඉන්නවා නම් කායික මානසික වේදනාව කියන්නේ අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානයත් එකතු වීම නිසා සකස් වෙන පස්සයට ඇලීම සහ ගැටීම. එන්න කායික මානසික වේදනාව කියන්නේ ඒකනේ. පස්සයට ඇලීම සහ ගැටීම තුලින් සකස් වෙන දේ. එතකොට යම් කෙනෙකුට එවැනි බරපතල වූ රෝගී තත්වයක් තුල එයාට වේදනාවක් දැනෙන්නේ නැත්නම් එයා වේදනාව ගැන කියන්නේ නැත්නම් එයා වේදනාවෙන් අපහසුතාවයට පෙළෙන්නේ නැත්නම් එක හේතුවක් වෙන්න පුළුවන් එයා සමාධිය පුහුණු කරපු කෙනෙක් වෙන්න පුළුවන් ධානාගත සමාධියක් පුහුණු කරපු කෙනෙක් වෙන්න පුළුවන් ඒතොර යම් කෙනෙක් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධාන තලවලට සිතපත් කරගෙන ඉන්න දක්ෂණං එයාට වේදනාව කියන දේ යටපත් කරගෙනයි ඉන්නේ එයාට වේදනාව ප්‍රශ්නයක් මතුවෙන්නේ කායික වේදනාව ශාරීරිය තුලින් මතුවෙනා වූ ඒ වේදනාව එයා යටපත් කර ගැනීමේ ශක්තියට තියෙන. එතකොට රූපාවචර ධාන වලින් එයා අරූපාවචර ධාන වලට හිත අරගන්න පුළුවන් කෙනෙක් නම් අරූපාවචර ධාන වලදී හතරවෙනි ධානයෙන් ඔබට තියෙන ආකාසායන් ඡායතනය කියන එකදී බුදුරජාණන් වහන්සේ කියනවා එයා මේ කයෙන් හිත එළියට ගන්නවා කියලා. බට ගහෙන් බට ගොබේ ඇදලා එළියට ගන්නවා වගේ, කඩු කොපුවෙන් කඩු ඇදලා එළියට ගන්නවා වගේ එයා මේ රූපයෙන් සිත එළියට අරන් ආකාශය තුල පිහිටනවා කියනවා. එනයි අරූපාවචර ධාන තලවලදී කය කොයිසම් රෝගී භාවයෙන් වේදනාවන් රිදුම් දුන්නත් එයාට ඒක ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ මොකද එයාගේ රූප සංඥාවෙන් එයා මිදිලයි ඒ මොහොතේ ගත කරන්නේ. ඒ නිසා යම් කෙනෙක් ඒ කියන තාත්තා ඒ පියාණන් සමාධිය පුහුණු කරලා තිබ්බ කෙනෙක් නම් ඒ කායික වේදනාව යටපත් කරගෙන එයා උපේක්ෂාව තුල ඉන්න කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම ඉන් ඔබට ගිහිල්ලා යම් කෙනෙක් විදර්ශනාව පුහුණු කරලා තියෙනවා නම් රූපයේ අනිත්‍යභාවය වේදනාවේ අනිත්‍යභාවය සංඥාවේ අනිත්‍යභාවය සංස්කාරයන්ගේ අනිත්‍යභාවය විඥානයේ අනිත්‍යභාවය එහෙම නැත්නම් කාය චිත්ත ධම්ම වේදනාවන්ගේ සතර සරිපට්ඨාන අනිත්‍යභාවයන් පුහුණු කරලා තියෙනවා නම් ඒ පුහුණුව තුළ නොනා අනිවාර්යෙන්ම ඒ කයෙන් ඇතිවෙනා වූ ඒ රිදීම් වේදනාවන් එයා වේදනානුපස්සනාවෙන් සමනය කරගන්න කායන පස්සනාවෙන් සමනය කරගන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේ අර දේවදත්ත හාමුදුරුවෝ ගල් පෙරලලා සිරිපතුල තුවාල වෙච්ච වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද මගේ තුවාලෙන් තියුණුවුද කටුක වූද වේදනාව දැනෙනවා කියලා. නමුත් ඇලීම් ගැටීම් උපේක්ෂාවන් නැහැ. තුෂ්ණාවෙන් තොර කටුක උද තියුණු උද වේදනාවක් දැනෙනවා කියන කවුද මේ කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ළඟට යනවා අසනීප වෙච්ච වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ ළඟට යනවා අසනීප වෙච්ච වෙලාවේ උන්වහන්සේලා කියනවා භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේගෙන් ඔබ පහසුවෙන් වැඩ ඉන්නවාද කියලා ඒ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ ශක්තිමත් පුරුෂේ ශක්තිමත් පොල්ලක් අරගෙන හිසට ගහද්දී යම්සේ වේදනාවක්ද මගේ හිස ඒසා කකිනවා කියනවා යම් පුද්ගලයෙක් තියුණු සතක් අරන් මගේ කුස කපද්දී මට යම් වේදනාවක්ද ඒසා මගේ උදරය රිදෙනවා කියනවා නමුත් උන්වහන්සේලා තුල ඇලීම් ගැටීම් උපේක්ෂා නැහැ තෘෂ්ණාවෙන් තොර වේදනාවක් ගැන කියන්නේ තේන්න නමුත් රහතන් වහන්සේලා වේදනාව තමන්ගේ කායික වේදනාවන් ගැන නමුත් ඒවට ඇලුන ගැටුණු උපේක්ෂාවන් උනේ නැහැ. තේන්නා. එතකොට එහෙනම් යම් කෙනෙක් රෝගීව ඉඳලා තමන්ගේ කායික වේදනාවන් නොසලකා ඉඳලා තියෙනවා නම් ඒ කියන්නේ වේදනාවක් නොදැනී ඉඳලා තියෙනවා නම් වේදනාව ප්‍රකට කළේ නැත්නම් කෙන්දිරි ගාමින් අඬමින් දුක්ුණේ නැහැ කියන කාරණේ තුල පළවෙනි කාරණේ මොකද්ද? සමාධිමේ ලක්ෂණ තියෙනවා. තේන්නා. එතනින් එයා ඒක යටපත් කරගත්ත කෙනෙක්. එහෙම නැත්නම් අනිවාර්යෙන්ම විදර්ශනාමේ නුවණින් කායානුපස්සනාවෙන් වේදනානුපස්සනාවෙන් චිත්තානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවෙන් එයා වේදනාව යටපත් කරගත්ත කෙනෙක්. නමුත් විදර්ශනා නුවණ සකස් කරගත්ත කෙනෙක් තමන් වේදනාව
යටපත් කරගත්තත් කවදාකවත් වේදනාව සංගවගෙන ආයින්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ වේදනාව ප්‍රකට කරලා පෙන්නනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද තියුණුවද කටුකෝවද මේකක් දෙනවා කියලා. තේන්න. එතකොට මහාකාශ්‍යප මහරහතන් වහන්සේ උන්වහන්සේගේ කායික වේදනාව බුදුරජාණන් වහන්සේට මතු කළ දෙනවා. පෙන්නනවා. උදරය තියුණු සැතකින් කපද්දි දැනෙන වේදනාව මට දැනෙනවා කියලා. එහෙනම් වේදනාව නොදැනෙනවා කියන කාරණය තුල කායික වේදනාව ප්‍රකට කරන්නේ නැහැ කියන කාරණය තුල අපි ඒක තේරුම් ගන්න ඕනේ බොහොම සියුම්. සමාධිය නිසා ඒක වෙන්න පුළුවන්. විදර්ශනා ඥානය නිසා ඒක වෙන්න පුළුවන්. තුන්වෙනි කාරණේකුත් තියෙනවා. තුන්වෙනි කාරණේ මොකද්ද? ස්නායු පද්ධතියට බලවත් ආකාරයෙන් හානි සිද්ධ වෙලා. අපිට ඒ හේතුවෙන්ම වේදනා නොදැනීම එමේකුත් තියෙනවා. හොඳට තේරුම් ගන්න ඕනේ. ස්නායු පද්ධතියට අය කියන්නේ අපේ ඇටකටු වලට මේ ඇටසැකිල්ලේ ඒ ස්නායු පද්ධතියට සුසුම්නාවට ඔය මම එච්චර ඔය වචන කියන්න දන්නේ නැහැ. මේවාට බරපතල ආකාරයෙන් හානි සිද්ධ වෙලා. ඔත්පොළ භාවයෙන් පත් වෙලා ඉන්න කෙනෙකුට වෛද්‍ය විද්‍යාවට අදාළව කිසිම වේදනාවක් නොදෙනී ඉන්න පුළුවන්. එතකොට ඒ දරුවා තමන්ගේ පියා ගැන අහන ප්‍රශ්නේදී තමන්ගේ පියා බරපතල ආකාරයෙන් රෝගී භාවයට පත් වුණා. නමුත් කොතනකදීවත් වේදනාවක් ගැන කතා කළේ නැහැ. වේදනාවකට ඇඬුවේ නැහැ, ගැටුනේ නැහැ. එතකොට ඒ දරුවානේ මගේ තාත්තා අවබෝධාත්මක තැනක ඉඳගෙනද ඇස් දෙක පියාගත්තේ කියලා. ඒක අපිට නිශ්චිත වශයෙන් කියන්න බෑ. ඒක අපිට නිශ්චිත වශයෙන් කියන්න බෑ. ඒක අර හේතුන් තුන නිසා වෙන්න පුළුවන්. එක සමාධි භාවයේ තුල යා තමන්ගේ කායික වේදනාව යටපත් කරගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. දෙක, එයා විදර්ශනාවෙන් කායानुපස්සනාව තුලින් වේදනානුපස්සනාව තුලින් ඒ වේදනාව යටපත් කරගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. තුන, කායික හේතුන් නිසාම ස්නායු පද්ධතියේ බලවත් ආකාරයේ බිඳ වැටීම් නිසාම එයාට වේදනාව නොදැනෙන ස්වභාවයට පත් වුණා වෙන්නේ. ඔන්න ඔය කාරණා තුනෙන් කොයිකද කියන කාරණය අප නැහැ. ඊළඟ කාරණය, ඒ මහත්මයා තමන්ගේ දයාබර පියා මැරුණාට පස්සේ, මං පහුගිය පන්සිල් මළුවේ මතක් කළා, මැරුණාට පස්සේ කොහොමද මැරුණේ කියන කාරණේ හිතන්න අවශ්‍යතාවයක් නැහැ. මැරුණාට පස්සේ අපිට කරන්න තියෙන්නේ මැරුණ කෙනා උපයෝගී කරගෙන අපේ සම්මාදිට්ඨිය ශක්තිමත් කරගන්න. සම්මාදිට්ඨිය මොකද්ද? බුදුරජාණන් වහන්සේ මරණ කෙනා උදෙසා කරලා කියලා තියෙනවා. මරණ කෙනා උදෙසා කියලා තියෙන්නේ මරණ කෙනා තුල යම් යහපත් දෙයක් තිබ්බද ඒ යහපත් දේ ඔබ ජීවිතේට දරා ගන්න. ඒ මරණ කෙනා උදෙසා ඔබට පරලව ජීවිතේ කර යුතු සමාජ සම්මත පින්පෙත් අනුමෝදන් කිරීම තියනවාද? ඒ පින්පෙත් අනුමෝදන් කරලා ඒ යුතුයකම් පක්ෂීතු කරන්න. එච්චරයි අපි කරන්න තියෙන්නේ. එනිසා නිරතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ අපේ මරණාසන්න මොහොත අපේ අවසාන කාලේ කොයි ආකාරයෙන් සිද්ධ වේද කියන්නේ අපි දන්නේ නැහැ. අපිට මොනසා රෝගාබාධයන්, මොනසා කර්ම රෝගයන් අපේ ජීවිත වෙලා ගන්න තියෙනවද දන්නේ නැහැ. මොකද අපි කළා වූ මොන අකුසල් මේ ජීවිතේ පෙර ජීවිතවල අපේ පිටිපස්සේ තියෙනවද කියන කාරණේ අපි කියන දන්නේ නැහැ. සංස්කාරයන් එක සැඟවිලා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවෙම කොයි ආකාරයෙන් බරපතල රෝගී භාවයන් අපේ ජීවිතේ ඉස්සරහට ආවත් ඒවා නිසා නොඇලී නොගැටි ධර්මයේ උපේක්ෂාව තුල ඉන්නනම් අපි අපේ ජීවිතවලට සතර සටිපට්ඨාන ධර්මයන් අනිවාර්යයෙන්ම පුහුණු කරගati යුතු වෙනවා. මේ සතර සටිපට්ඨාන ධර්මයන් පුහුණු කරන්න නම් සම්මා සමාධිමත් හිතක් අනිවාර්යයෙන්ම අපිට අවශ්‍යයි. ඒ සම්මා සමාධිමත් හිත අපිට සකස් කරලා දෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම තුල පෝෂණය කර ගන්නා වූ ආරෂ්ඨාංගික මාර්ගයමයි. ඒ නිසා අපි මරණය ගැන හිතන්නේ නැතුව, මරණ වේලාවේ ඇතිවෙනා වූ වේදනා ගැන හිතන්නේ නැතුව අපි නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ මරණයෙන් මිදීමේ, උපතෙන් මිදීමේ එකම මාර්ගය වෙන මේ චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංගික මාර්ගය ගැන හිතන එක තමයි අපේ එකම පරමාර්ථය යුතුයකම විය යුත්තේ. එයයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. අපේ